ඇටල් 808 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. අපි හොඳටම අවබෝධ කරගෙන ඉන්න දෙයක් තමයි ප්‍රධාන පක්ෂ දෙක නැතුව අපිට කිසිම ගමනක් නැහැ කියන එක. කිසිම කෝයකක් නැහැ නේ අපිට. හරි. එතකොට අපි කරන්නේ අනිත් දේශපාලන පක්ෂ ටිකට කුඩු වෙන්න ගහන ගම. අපිට අවශ්‍ය වෙලාවට එයාලගේ සාධනීය කරුණු ටික අරගෙන ඒ ටික ඉස්මතු කරලා පෙන්නලා එයාලගේ කරේ ඉලිලා එන එක. ප්‍රබුද්ධන මරුව ඒකනේ අද අපි මෙතන ඉන්නේ මෙහෙම ඇත්තම කියනවනේ මම ඒකට ගරු කරනවා නෑ ඉතින් මේ මෙහෙම දෙයක්ත් තියෙනවා මේක ගිහිල්ලා මේ තැන තැන කියන්නේ මේ පැ අපි දෙන්න හිතවත් ඉන්න මං ගේ නැත්තම් පස්සෙන් මට ගහලෙලව මට දෙන්න අද්දි සර් තේ හදලානේ අප්පා දෙන්නට මහන්සියෙන්නේ දේශපාලනේ කතා කරලා ඒකක් මට කියන්න දෙපද මං හදනවනේ මන් නෑ මටත් ඒකක් බොන්න ඕනකම තිබ්බා ගෙදර වැඩි හිටියන එක මතක තියාගන්නකෝ වැඩි හිටියේ වැඩි වැඩ කරන්න යන්න නේද ඒක නිරන් තිලක සර හරි පුදුම වැඩක් වෙලා නේ මොකද මම ගියානේ කඩ වීදියේට අර මිනි මරුවා නිදාස් වෙලා ඇවිල්ලා දිලිව එහෙම महत्ता දේශපාලනේ කතා එකක් කියලා ඉතින් සර් ඔක 아무 දෙයක් කතා කරන්න ඕනේ නැහැ. නමුත් දැන් මේකේ තියෙන්නේ මිනිස්සේ උසාවියෙන් වැරදිකාරයෙක් කියලා තීරණය කරගන්න. මිනිහ සැකකාරයෙක් විතරනේ. ඒකට ඉතින් අප දෙනවා ඒකයි. තීහෙම කියලා රටක එහෙම වෙන්න පුළුවන්ද? ඔන්න ඔය ක්‍රමයේ වෙනස් කරන්න තමයි අපි මහන්සි වෙන්නේ. හා ප්‍රබුද්ධ. ඔව් වේ. ඒ වුණ කොට ඔම වීරු කරන්න බෑ මිස් මොල්ල යනවා උමු තේනේ සර් නාවෙන්නේ එන්නේ ක්‍රමේ වෙනස් කරන්න යන්නේ ක්‍රමේ ඉන්නේ උන්ගේම කරේ ಇಲ್ಲ නැත්නම් උට කොටල්ලා ඒ ඉතින් යටින්නේ මතු පිටින් අපි ඉන්න ඕනේ විප්ලවේ ඕ ඒ ඇති ඒ ඇති මිනිසු ඉතින් ඉන්නේ අපි ගේමේ ඉන්නවා කියලා නේ මොන දුරද්ද තාත්තේ අපි ඕනම් කිලෝමීටරයක් මෙහෙට එන්න ඇති මල්ලිටේ ටික බෙන් ගෑකිනේ ආපෝ වෙයි පුළුවන් නයිද කවන්නේ මේ මෙහෙ හොඳයිද මල්ලි ඔව්වයි නියමයි හා මේ එතකොට පරණ ගෙදරට ආය යන්නේ නැද්ද නෑ නෑ යනවා තමුසෙත් නිතර ගිහිල්ලා ඔය ගේ පොඩ්ඩක් ඇරලා දාලා හුලං අදින්න මිදුලයි ගේයි අතු ගාලා දාලා එනවා හරිද ආ හරි හරි මම යන්න මෙයාට කොහොමද යන්න වෙනවද තාත්තේ මොකද යාළුවට ගේන ඉන්නේ ඒකනේ मार वेड़े वेलाती आरंचिनी मुकद्द बा रंजी मामा क्यों नहीं आते मुकद्द चूलू तिले बेनी दास ले आई लबा मुका होगा अत्ता ताते दास ले लामने में बांग उठाए पहाड़ मिला इतना कोटे तो नाडुओ दिगड़े दिगड़े अधीले आई ඔබ බෙටේදී මේ පරණ පුරුදු විදියට ඔව් වෙති
අකෝ මේක මාර රටන්නේ බං චූලා. කතාවයි බං කියන්නේ. දැන් චේතිය වෙඩි වැදිලා මැරුණා. සති දෙකක් යන්න කලින් අරුව අපපිට නිදහස්. ඔබ බං ඉතින් මොනා කරන්නද? දැන් අසාධාරණ වෙලා තියෙන චේතියනි විතරයි. අරුව පරණ විදිහේ වැඩ ටික කරගෙන ඉඳී. දැන් ඉතින් නඩු කියනවා කිය කිය පුසාවි ගාන යන්න වෙයි. ඔබ ඔබන් අර අසරණයා චේතිය මොනා කරන්නද ඉතින් බා? අද කාලේ පුතේ මුදලයි බලයයි තියෙන තැන් වලට තමයි හැමදේම ලැබෙන්නේ. උන් කරන වැරදි නිකන් අර දිය උඩ ඇඳ ඉරි වගේ ඉක්මනින්ම මැකිලා. අපි මිනිස්සුන්ට කියලා දෙන්න ඕනේ සාධාරණ විදියට ජීවත් වෙන්න. අසාධාරණයට මචං ඔලුව උස්සන්න දෙන්නම හොඳ නැහැ. අපි මේ ගමේ මිනිස්සු කොහොම හරි සතුටින් තියන්න ඕන බා. හරියට හරි පුතේ. අන්න එහෙම තමයි වෙන්න ඕනේ. බලපං ඉතින්. මිනිහක් මරනවා දවස් 14ක් ඇතුළේ ඉන්නවා නිදහස් වෙනවා. ලොකෝතේ. ඔබ කිසි දෙයකට බය වෙන්න එපා. හිතට අවංකව ඔබ හිතන දේවල් ටික කරපන්. කවදාවත් අපි මොකක් තනි කරන්නේ නැහැ. අපි ඉන්න ඔබත් එක්ක. කියලා. අපි කෑම කාලෙමු යා. අලුත්ගෙදරත් බලන් යන්න හම්බුනේ නෑනේ අපට. ඉතින් අපි ආ කාද හදයි කිමක්ද? එයාලා අපිට කතා කරන්න යන එකත් හරි නෑ. ආ මේ එන්නේ මං කිව්වේ කියලා. Good morning දෙන්නට. Good morning. Good morning. දැන් හම්බුනේ. ඉතින් දැන් මහල දැනගන්න. මේ නංගි. අනි නංගි යන්නේ නැගි කිකින්ද හරියන්නේ නැහනේ. මට කියලා වැඩක් නැහනේ. අගෙන් හල දැනගන්න. මොකක්ද අනකින්? නෑ නෑ මුකුත් නෑ. අපි යන්. අනියා කිය අහන්නකෝ. මොනවද? මේ දුලානයි. අපිට මුගක් හරි දෙයක් ගැන දැනගන්න තියෙනවා නම් ඒක ඒ වෙලාවම කියලා දැනගන්න ඕනේ නේද? ඔව්. පිස්සු මෙයාට. මොකක්ද අනේ කි? නෑ මේ මං කීකේ ආවේ ඔයාලගේ අලුත් ගෙදර අපි බලන්න ආවේ නෑනේ. අයියෝ ඕක මොකක්ද අනේ නොකිය ඉන්නේ. ඉතින් අපිට එන්න කිව්වේ නෑනේ. ඇත්තටම මට අමුද ගුණායක. ඒකනේ. ඉතින් ඔගොල්ලෝ එන්න අපේ ගෙදර. හරි. හැබැයි ඉතින් අපි හැමෝම එනවා. කොහෙද හැමෝම? මමයි, නංගි, තමිරයි යහපතුයි නවමු. අනේ මොකද hina වෙන්නේ? නෑ මට වාගේ යාළුවෝ ටික කියලා මතක් වුණා. ඇයි? නෑ සේරම ඉතින් පොඩි උන්නේ. හරි හරි ඉතින් ඔගොඩ hina වෙන්න ඕනේ නෑනේ. මේ වාට එතකොට ලොකු යාළුවෙක් විදියට ඉන්නේ මම විතරද? ලොකු යාළුවේ නෑ. මොවත් පොඩි නේ තාම. හරි හරි හරි. යමුද? අපර ආදනේ බයිසිකලේ ආවේ. කොහෙදනේ බයිසිකලේ මං ගන්න? ඔව් ගන්න. කිව්ල කැමත්ත කෙනෙක්ට බයිසිකලේ දෙන්නේ. පොට්ටික? මේ පොට්ටික කොහොමද දෙන්නේ? අපිත් යන්නේ ඉස්කෝලේ. හරි.
මේ පරිස්සමේ අර මේ ඔයාට පිස්සුවනේ මේ කින කින විදිහට කරන්න යන්නේ වැටුනොත් එහෙම සමන් නෑනේ ඔහේ ගියපු දෙයි ඉතල අපිට කරගෙන යන්න පුළුවන් කොප්පටියා හා ස්කොල මහත්තයෝ එම ඇතුළට සුවපත් ඔබ වහන්සේ පණිවිඩයක් කියවලා තිබුණා බොහෝම වැදගත් යෝජනාවක් කරන්න ඉන්නකු මං කියන්න එහෙමයි දැන්ින් මේ අපේ ග්‍රාමසේවක මහත්තයෙක් අපි කතා බහක් ඇති වුණා මොකක් ගැනද අපි හඳුරන්නේ වෙන මොකක්වත් ගැන නෙමෙයි මේ ගමේ දේශපාලකයෝ ගැනයි ඡන්ද ගැනයි තමයි ඉතින් සුනේත් තැමැතිතුමා ඉස්කෝලේ මහත්තයාගේ ගෙදර උදවිය එක්ක නිතරම හිතවත්කම් පවත්වනවා. හපුයි නෑ අපේ ආන්දුරණි. ඇයි ඔබ වහන්සේ එහෙම අහන්නේ? නෑ ඉතින් මම සුනේත් තැමැතිතුමාව හැමතැනම විවේචනය කරනවනේ ඉතින්. ඉතින් ඊයේ ග්‍රාමසේවක මහත්තයා කියනවා සුනේත් තැමැතිතුමාට තැන තැන දොස් කිව්වට හොරෙන් යාළුයිලු. ඉතින් මං කිව්වා ඉතින් ඉස්කෝලේ මහත්තයයි රන්දිකයි බලන්නකෝ. ඒගොල්ලන් කිසිම සම්බන්ධයක් නෑනේ. ඒ පාර මොකද කිව්වේ? නෑ ඉතින් ග්‍රාමසේවක මහත්තයා හිනා වෙලා කිව්වා සුනිත් තැන්තුමා තාමත් ඉස්කෝලේ මහත්තයා ගෙදර එනවා. ඒක දන්නවද කියලා ඇහුවා. මං කිව්වා ඉතින් නෑ කියලා. ඒ කතාවේ ඇත්තක් තියෙනවා අපේ ආම්ඳුරනි. ඒ මොකද්ද ඉස්කෝලේ මහත්තයා? දැන් ඔය රන්දිකයි මමයි ඇමෙත්තිමත් එක්ක කිසිම සහසම්බන්ධතාවයක් නෑනේ. රන්දිකගේ යාළුවාගේ මරණයෙන් පස්සේ කොහොමවත්ම නෑ. ඒ තැන්තුමා එනවා. ඒ මොකටද? වැඩක්නේ අපේ හාමුදුරනේ දැන් ඔය අපේ එමලින් ඉන්නේ ඔව් ඉතින් එමලිනුයි නන්දනී දෙන්නා ඇමතිතුමාට බොහොම කැමති ඔව් මටත් ආරංචි වුණා කියන්න කනගාටුයි අපේ හාමුදුරනේ මගේ බිරිඳයි දුවයි තමයි ඒත් මං ඉතින් ඇත්ත කියන්න එපා ඒ මොකද හේ ඇත්තන්ට වාසියක් ලැබෙනවා නම් කොහාට හරි ඡන්දෙ දෙන්න ආයේක හොඳද නරකද ඒව ගැන දැනීමක් ඒගොල්ලන්ට නෑ හාමුදුරුවනේ. ඕක තමයි ඉස්කෝලේ මහත්තයා මේ රටේ මිනිසුන්ට වෙලා තියෙන්නේ. කියලා වැඩක් නෑ හාමුදුරුවනේ. අපි ඉතින් මේ ගම රට හදන්න කොච්චර උත්සාහ කරුවත් අන්තිමට ඔච්චර තමයි. එහෙමයි. ඉස්කෝලේ මහත්තයා කාලා එහෙමද? එහෙමයි හාමුදුරුවනේ. මං කාලා ආවේ. අපි එහෙනම් තේ එකක් බොමු. සිරිපාල මාමත් ඉන්නවනේ. නැතුවට කමන්නෑ හාමුදුරුවනේ. හාමුදුරුව මට එන්න කිව්වේ ඒක අහන්නද? අපෝ නෑ ඊට වැඩිය වැදගත් දෙයක් තියෙනවා කතා කරන්න. අපි තේ එකක් බීලා මෙමු. හොඳමයි හාමුදුරුවනේ. මාරාන්තිකයි මදුරුවන් බෝවීම වලකමු ගුඩ් නයිට් මෙතින් මතක් කිරීම වෙළඳ පොලේ අඩුම මිල දැන් වීවා වෙතින් පෝෂණයෙන් පිරි උකුම උකු වීවා කිරිත එකක් ඔබත් සැඳසුමෙන් රස විඳින්න ක්‍රීම් සුපිරි අඩුම මිල රුපියල් 890යි මේමකෝ මේ කොහෙද යන්නේ මේ ඊළඳාල් ටික අපි මෙතෙන් තමයි ආවේ අම්මේ හේමකෝ නැන්දේ අර මං නැන්දට ගේන කිව්ව වඩුවක් ගෙනාවද මොකද්ද අයියානේ අර රන්දිකයලා ගෙදර අරන් යන්න මං ගේන්න කිව්වේ අප්පච්චියෝ අයියෝ නැන්ද ගෙනාවේ නැද්ද අපි දැන් කිතරට ගිහින් මම අන්න හැදුවේ මං කිව්වේ අකි නැන්දට අමතක වෙලා ඇති කියලා නෑ නෑ බං ගෙනාව පුතේ අනේ කොහොම නැන්නේ තාත්තා ගාව ඇති මං තාත්තට ගේන්න කීවා මං අද කවමට ගියේ නෑනේ හා නැන්දේ එක කීයක් වුණාද කියපු ගානට වඩා රුපියල් 100ක් අඩු කපිලායේ අර ගේන්න කියපු එක ඉතුරු 100යි හා හා උඩයි
ඩොකි මොකටද මේ ඉදිරි පෙට්ටියක් ගලි තාත්තට බය නැත්නම් ඇතුම් කියන්නද මොකද අපි යනවා රන්දිකැලේ ගෙදර බලන්න ඒගොල්ලෝ අලුතින් ගෙදර ටිකට පස්සේ අපි ගියේ නෑනේ කොහොද ඉතින් තාත්ත එක්කන් යන්නෙත් නෑනේ අත්තරම් පොඩ්ඩේ මටත් තවම යන්න බැරි වුණානේ ඒක තමයි තාත්තේ රන්දිකයිල කොච්චර උදව් කරලා තියෙනවද අපිට අනේ ඔව් ඇත්තමයි කපිලායි මටත් ගිහින් ඉන්න තිබ්බනම් හොඳයි ඒකනේ අම්ම යන්න ඕනේ ඒ මොකද නා මං ගිහින් කතා කරන්න අප්පච්චි ඒක අරද බා චාන්දනී නෙන්දත් එක්ක කතා කරලා කියන්නම් අම්මවට කියලා ඈ එයානි කවද්ද බං මේ ඇම්බැට්ටේ උඹෝනි යෝජනේ කරේ කියලා වැඩක් නැහැ කපිලායි මූ හිතන් ඉන්නේ මුගේ තාතරත් වඩා අවුරුදු දෙක තුනක් වැඩිමල් කියලා ආ මේ නන්නේ මේ වොත්තන කොල ආ පුතේ කොල වගේක් ගෙදර තිබ්බා මං ඉස්කෝලේ වැඩකට ගෙන ආපු කොල වගේක් හරිද මේ දැන් එතකොට කාඩ්බෝඩ් පෙට්ටියක් ගන්න නැද්ද මොකටද කාඩ්බෝඩ් පෙට්ටිය ඒක අපේ වැඩකට ආ ආ හරි හරි අන කඩේ මුල් එක තිබුණේ අංකු එන්න මේ ගිහිල්ලා ඉක්මනට වැඩේ කරන් ඉන්න හරිද දැන් ඉතින් ඉස්කෝලේ මහත්තය කල්පනා කරනවා ඇති මම මේ තරම් විශේෂයෙන් කියන්න හදන කාරණාව මොකද්ද කියලා තමයි අපි ආන්දරේ නිමාත් මේ කල්පනා කරගෙන හිටියේ. ඔන්න එහෙනම් අහගන්නකෝ. එහෙමයි. ස්කෝලේ මහත්තයා දන්නේ නැතුව ඇති මං ගලගෙදර මහත්තයත් එක්ක සෑහෙන්න හිතවත් කියලා. ගලගෙදර. ඔව් මේ කොළඹ අපේ ස්කෝලේ මහත්තයත් එක්ක දේශපාලනය කරුවේ. ඔබ වහන්සේ කොහොමද දන්නේ ගලගෙදරත් එක්ක මං සම්බන්ධකම් තිබ්බා කියලා? ගලගෙදර මහත්තයාට සෑහෙන කාලයක් තිස්සේ මම වැඩ කරනවා. ඒ මොනවද? ගලගෙදර මහත්තයා තමයි අපේ කැම්පස් එකේ ඔය දේශපාලන වැඩවලට සෑහෙන උදව් කරුවේ. ඒකෙන් තමයි ඉතින් මාත් ඔය අඳුරගත්තේ. නං ගලගෙදරට තාමත් මාව මතකයි. අපු මහත්තයාට තාමත් මතකයි. ඔන්න ඒ විතරක් නෙමෙයි ඉස්කෝලේ මහත්තයාට දෙන්න කියලා ලොකු තෑග්ගකුත් දුන්නා. තෑග්ග ඒ මොකද්ද අපි හඳුන්නේ? කලකට මහත්යට රන්දිකම හොඳට මතකයි. ඔව් මතක ඇති මට හිතෙන්නේ. ඒ වුණාට මං ඉතින් ඔය අපේ සම්බන්ධකම් ගැන රන්දික පුතාට කියන්න ගියේ නෑ හාමුදුරුවනේ. ඒ මොකද? නෑ ඔය ඉතින් කියලා වැඩක් නෑනේ හාමුදුරුවනේ. ඌ ඉතින් ඒ කාලේ පොඩි තරහකුත් ඇති වුණානේ නේද? මට නම් දැන් ඒවා මතකත් නෑ අපේ හාමුදුරුවනි. හැබැයි ඉතින් ගලගෙදර මහත්තයා නම් සෑහෙන්න ගරු කරනවා ඉස්කෝලේ මහත්තයාට. එහෙමද? ඔන්න ඒක නිසාම තමයි මේ කාරණාව ඉස්කෝලේ මහත්තයාත් එක්ක මට කතා කරන්න කිව්වේ. ඒ මොකද්ද අපේ හාමුදුරුවනි? ගලගෙදර මහත්තයාට අහන්න බැරි නිසා මේක මං ලව් අහනවා වෙන්නත් පුළුවන්. මොකද්ද හාමුදුරුවනි? මූලික ගෙවීම අඩු කළා 119,985 ගෙවා ඩයිනෝ ස්කූබි ස්කූටර් එක රැගෙන යන බිග් ෂේවිං ෆෝම් අත්විදිය හැකි වෙනසකට දැන් කියන්නකො මෙතන ඉන්න ලොකුම කෙනා කවුද කියලා හරි හරි ඉතින් ආ තමයි ලොකු හැබැයි ඉතින් හිතන්නේ හරි පොඩි ළමෙක් විදියට මොකද්ද කරු නැන්දම්ම මට කිව්වේ ඒක බොම කියලා කිව්වේ නෑර පුතේ කියලා කිව්වේ අනේ අම්මේ එයාගේ කපටිකම් බලන්නකෝ අයියානේ ඔයා හසු නැද්ද මම එනවට නෑ නෑ මේකක් නෑ